සාදු සාදු. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සාදු සාදු සාදු. ජාතිත්තද්ධෝ ධනත්තද්ධෝ ගොත්තත්තද්ධෝ චයෝ නරෝ සඤ්ඤාතින් අතිමඤ්ඤේති තං පරාභවතෝ මුඛං ති සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්නතුනි, අද බොරලස් ගමුව කටුවාවල ඇහැලපේ පාරේ අංක 109 සීනිවසේ පදිංචි සිරාණී පෙරේරා මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින් බෞද්ධ රූපවාහිනී නාලිකාවෙහි මෙබඳු ධර්ම දේශනාවක් පවත්වන්නට දායකත්වයෙන් කටයුතු කරන්නේ තමන්ගේ ආදරණීය මව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ධර්ම දානමේ මහා කුසලයක් සිදු කර ගැනීමේ පරමාර්ථය පෙරදරි කරගෙන, ඒ වගේම සහසම්බන්ධ වෙන සියලු දෙනාට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සැමට දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දීම මේ පින්නතුන්ගේ මූලික පරමාර්ථයයි. අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ පරාභව සූත්‍රයේහි 7 වැනි පරාභව කාරණේ හැටියට, එහෙම නැත්නම් පිරිහීමේ කාරණේ හැටියට තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගාථා ධර්මය. පරාභවයේ හෙවත් ජීවිතයක පරිහානියට හේතු වෙන කරුණු මොනවද කියලා විස්තර කරන තැන මේ කාරණා පුද්ගල පරිහානියට මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් පිරිහීම සඳහා හේතු වෙනවයි කියලා කරුණු ගණනාවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනවා. ඒ සූත්‍රයේහි 7 වැනි කාරණේ හැටියට දක්වන ගාථා ධර්මයයි අපි අද මාතෘකා කරන්නට යෙදුනේ. මේ 7 වැනි කාරණේ හැටියට දක්වන්නේ විවිධ කරුණුවලින් මානය ඇති කරගෙන ඒ මාන්නයෙන් මත්තු, මාන්නයෙන් වික්ෂිප්ත වූ, ව්‍යාකූල වූ සිත් ඇතිව යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ මාන්නයෙන් තද වුණු, මාන්නයෙන් විපරීත වුණු, මාන්නයෙන් මත් වුණු අන් අයව පහත් කොට තකන, තමන්ම හැම කාරණයකින්ම උසස් කොට හිතන එබඳු පුද්ගලයා ඒ මාන පරවස ස්වභාවය පිරිහීමේ දොරටුවක් හැටියට, පිරිහීමේ කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී දේශනා කරන්නේ. ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ ච යෝනරෝ. යම්කිසි මිනිසෙක් ජාතියෙන් තමන් මාන්නෙන් මත් වෙලා, ඊළඟට තමන්ගේ ගෝත්‍රයෙන්, ගෝත්‍රය කියලා කියන්නේ අද කාලේ ගෝත්‍රයයි ජාතියයි කියන එක ගොඩක් වෙලාවට එක වගේම භාවිතා කරනවා. එතකොට ගෝත්‍රයයි කියලා කියන්නේ යම්කිසි ජන කොට්ටාසයක්.
අපි මේ ජන කොටසෙන් තමයි පැවතගෙන ඉන්නේ. අපි මේ විදිහේ බොහොම පෞරාණික වැදගත් પરම්පරාවකින් තමයි පැවතගෙන ඉන්නේ කියලා එයින් යම්කිසි කෙනෙක් මත් වෙනවා නම්, ඊළඟට ජාතිත්තද්ද ධනත්තද්ද ධනෙන් යම්කිසි කෙනෙක් මත් වෙනවා නම්, අන්න ඒ විදිහට ගෝත්‍රෙන් ධනෙන් ජාතියෙන් මත් වෙලා ඒ මත්භාවය නිසා අන් අය හෙලා තලා දකිමින් තමන් හුවා දක්වමින් කටයුතු කිරීම පිරිහීමේ දොරටුවක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ගාථා ධර්මය මූලික කරගෙන අද පින්නතුන්ට අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මාන්නය කියලා කියන්නේ මොකක්ද කියන මූලික දැනහැඳිනීමක් ඇති කරගන්නටත්, ඒ වගේම මේ මාන්නයෙන් මත්වීම සිද්ධ වෙන්නේ කොහොමද? ධර්මයේ විශේෂයෙන් විභංග ප්‍රකරණේ ක්‍රම 27කට මේ මාන්නෙන් මත්වීම දක්වනවා. එහෙම නැත්නම් මත් වෙන කරුණු 27ක් එහි දේශනා කරනවා. මේ කාරණේ නිසා පුද්ගලයාට මේ මාන මදය ඇති වෙනවා. මදයයි කියලා කියන්නේ මෙතන මත්වීම. හරියට මත්පැන් බීවහම මත්ද්‍රව්‍ය ශරීරගත කරගෙන ගත්තහම යම් විදිහටද කායික මානසික මත්භාවයක් ඇති වෙන්නේ. හොඳ නරක තෝරා බේරා ගන්නට බැරිව, කලයුත්ත නොකලයුත්ත තෝරා බේරා ගන්නට බැරිව, සදාචාරයේ දුරාචාරය නොදැන, නීතිය ධර්මය යුක්තිය මේ කිසිවකට එකඟ නොවි, තමන්ට හැඟෙන දේ තමන්ට සිතෙන දේ ඒ ආකාරයෙන්ම සිදු කරන ස්වභාවයකට පත් වෙනවා. මේ විවිධ විෂම දේවලින් ශරීරය මත් වුනහම, මත්පැන් පානය සහ නොයෙකුත් මත්ද්‍රව්‍ය ශරීරගත කරගත්තහම ඒ බඳු විකෘති ස්වභාවයක් අපට මිනිසුන් තුළින් ප්‍රකට වෙනවා. මේ කියන ලද මේ මාන්නයෙන් මත්වීම කියන එක ඊටත් වඩා බොහෝ භයානක දෙයක්. මොකද අර මත්ද්‍රව්‍ය වලින් මත් වුනොත් නම් ඒකේ ඒ සැර තියෙන තාක්කල් පැය ගාණක් එහෙම මත් වෙලා තිබිලා ඒක ක්‍රමානුකූලව ප්‍රතික්‍රියා කරලා ඒක වෙනස් වෙලා යනකොට, එහෙම නැත්නම් අහෝසි වෙලා යනකොට පුද්ගලයා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. ඒක පැය කීපකින් වෙන්න පුළුවන්, දවසකින් හමාරකින් වෙන්න පුළුවන්, දවස් ගානකින් හරි ඒ තැනැත්තා නැවත යථා තත්ත්වයට පත් වෙනවා. එහෙම යථා තත්ත්වයට පත් නොවෙනවා නම් ඖෂධ ප්‍රතිකාර කරලා හරි ඒ තැනැත්තා යථා තත්ත්වයට පමුණුවන්නට පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාන්නෙන් මත් වුනහම ජාතිය නිසා, ධනය නිසා, ගෝත්‍රය නිසා, නිරෝගිකම නිසා, මේ විවිධ කරුණු නිසා පුද්ගලයා මානෙන් මත් වෙලා විපරීත වුනහම ඒ විපරීත භාවය පැය කීපකින් වෙනස් වෙන දෙයක් නෙමෙයි, දවස් කීපකින් වෙනස් වෙන දෙයක් නෙමෙයි, අවුරුදු කීපකින් වෙනස් වෙන දෙයක්ුත් නෙමෙයි. ඒක එන්නම උත්සන්න වෙලා මුළු ජීවිත කාලයක් මුළුල්ලේම ඒ තැනැත්තා විවිධ ව්‍යසනයන්ට පමුණුවන්නට පුළුවන්. මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් පිරෙහෙන්නට එයම කාරණයක් වෙන්නට පුළුවන්. ඒ නිසා මත්ද්‍රව්‍ය වලින් පුද්ගලයා මත් වෙන්නේ යම්සේද ඊටත් වඩා අතිශයින්ම භයානක කාරණයක් හැටියට ධර්මයේහි දක්වනවා මාන්නයෙන් මත්වීම. මොකද්ද මාන්නයයි කියලා කියන්නේ? මන බැලීම, සංසන්දනය කිරීම නිසා තමයි මේ తත්වය ඇති වෙන්නේ. අපේ ජීවිතේ පුරුදු වෙලා තියෙනවා නිරන්තරයෙන් සසඳලා බලන්න. අපේ රූපය අනිත් අයගේ රූපයත් එක්කලා, අපේ උස මහත අනිත් අයගේ උස මහතත් එක්කලා, අපේ ධනය අන් අයගේ ධනයත් එක්කලා, අපේ හැකියාව අන් අයගේ හැකියාවත් එක්කලා, දැනුගත්කම්, ඒ වගේම තමන්ගේ පිරිස් බලය, මේ නොයෙක් දේවල්. මේක අමුතුවෙන් උත්සාහයෙන් කරන දෙයක්වත් නෙවෙයි, ස්වභාවයෙන්ම මිනිස් සතන් තුළ මේ සංසන්දනය කරලා බලන ස්වභාවය මතුවලා එන ක්ලේශ ධර්ම. මේ මාන්නේ නැමැති ක්ලේශ ධර්මයේ කොයි තරම් බරපතලද කියනවා නම් සෝවාන් මාර්ගඥාණයෙන් මේ ක්ලේශය අහෝසි වෙන්නේ නැහැ. සකෘදාගාමි මාර්ගඥාණයෙන් මේ ක්ලේශය අහෝසි වෙන්නේ නැහැ. අනාගාමි මාර්ගඥාණයෙන් මේ ක්ලේශය අහෝසි වෙන්නේත් නැහැ. අරහත්ත්වයට පැමිණෙන තෙක්ම මේ මාන්නේ නැමැති ක්ලේශය පවතින. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම සෝවාන් මාර්ගඥාණයෙන් අහෝසි වෙනවා. ඒත් මාන්නේ තියෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයාටත් මාන්නේ තියෙනවා. ඒ පුද්ගලයාත් සංසන්දනය කරනවා. එතකොට සකෘදාගාමි වෙනකොට කාමරාග පටික දෙක තුනී වෙලා යනවා. ඒත් මාන්නේ ඉතුරු වෙනවා. සකෘදාගාමි වෙච්ච පුද්ගලයා අනුන් සමග සංසන්දනය කර කර මම උසස්, මම පහත්, මම
ඒ අය සමග සමානයි කියලා මෙහෙම සෙය්‍යමාන සදිසමාන හීනමාන වශයෙන් ඇති කරගන්න. ඊළඟට යම්කිසි පුද්ගලයෙක් අනාගාමී තත්වයට පත් වුනහම කාමරාග පටික දෙකම දුරු කරනවා. එහෙම වුණත් අනාගාමී වෙච්ච පුද්ගලයා තුලත් මාන්නය පවතී. හැබැයි සාමාන්‍ය ප්‍රතඥන පුද්ගලයෝ තුල තියෙන මාන්නයයි මේ ආරණ්‍ය වහන්සේලා තුල පවතින මාන්නේ යම් වෙනසක් තියෙනවා. ඒ තමයි යථාව මාන අයථාව මාන කියලා දෙකක් පවතිනවා. යථාව මාන අයථාව මාන කියලා. යථාව මාන කියලා කියන්නේ තියෙන කරුණු පදනම් කරගෙන ඇත්තටම වෙනස්කමක් දැකලා මාන්නේ උපදිනවා. අයථාව මාන කියලා කියන්නේ එහෙම සංසන්දනය කරන්නට තරම් සුදුසු කාරණයක් ඇත්තෙත් නැහැ. නිකන් මනසින්ම පුඹගෙන මාන්නේ ඇති කරගන්න. ඒ කියන්නේ හේතු නැතුව කරුණු නැතුව පදනම් විරහිතව නිකන් මාන්නේ ඇති කරගන්න. ඒකට කියනවා අයථාව මානය කියලා. යථාව මානය කියලා කියන්නේ ඇත්තටම කරුණු තියෙන නිසා මම අනිත් අයට වඩා උසස් කියලා හිතනවා. ඒ කොහොම හිතුවත් ඒ දෙකම මැනීමක්. ආරණ්‍ය වහන්සේලාට බොහෝ කොට ඇති වෙන්නේ ඒ කියන්නේ අරහත් වෙන්නේ පිට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ආරණ්‍ය වහන්සේලාට බොහෝ කොට ඇති වෙන්නේ මේ යථාව මානය. ඒ කියන්නේ මොකක්ද? තමන් ළඟ තියෙන කරුණු දැකලා හේතු දැකලා සහේතුකව අන් අයට වඩා මම උසස් අන් අයට වඩා මම පහත් අන් අය වගේම මමත් සමානයි කියන මේ ස්වභාවය උන්වහන්සේලාට ඇති වෙන්නට පුළුවන්. බහුල වශයෙන් අර අයථාව මානය කියන එක බහුලවම ඇති වෙන්නේ ප්‍රතඥන සත්වයින්ට කෙලස් බහුල පුද්ගලයන්ට. එතකොට මේ අයථාව මානය බොහෝ කොට අන්තරාදායකයි. ඒ කියන්නේ එතන ඇති දෙයක් නිසා නෙමෙයි. නිකන් මනසින්ම වාගත්තු දෙයකින් තමයි අපිත් අපි ඒගොල්ලන්ට වඩා උසස් මෙහෙම කියලා හිතා ගන්නවා නිකන්. ඇත්තටම බැලුවෙන් පස්සේ එහෙම මොකවත් නැහැ. නමුත් මනසින් එහෙම හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන පුඹ ගන්නවා. පුඹ ගත්තන් පස්සේ බාහිරින් මොකවන්න නමුත් ඇතුලෙන් පිම්බිලා. එතකොට ඒ විදිහට සෙය්‍යමානය ඇති වෙන්නට පුළුවන්. ඊළඟට සදිසමානය. ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් නම් අපටත් පුළුවන් නේ. අපිට මොකද වෙන්නේ? මොකද අපේ තියෙන අඩුපාඩු. අපිත් ඒගොල්ලෝ වගේ මිනිස්සු තමයි කියලා මෙහෙම අපි හිතනවා. එහෙම හිතන්න සුදුසුතෙන් තියනවා ගුණධම් සම්බන්ධ වෙනවා. දැන් අපේ මහබෝසතාණන් වහන්සේ ආලාර කාලාම උද්දකරාමාදී තාපසයන් ළඟට ගිහම උන්වහන්සේ කල්පනා කරනවා මේ තාපසයන්ටත් සද්ධාව තියෙනවා මටත් සද්ධාව තියෙනවා මේගොල්ලන්ටත් සීලය තියෙනවා මටත් සීලය තියෙනවා මේගොල්ලන්ට සමාධිය තියෙනවා මටත් සමාධිය තියෙනවා මේගොල්ලන්ට ප්‍රඥාව තියෙනවා මටත් ප්‍රඥාව තියෙනවා එහෙනම් ඒගොල්ලෝ යම් තැනකට ගියා නම් මට එතනට යන්න බැරි වෙන්න විදිහක් නැහැ හැබැයි මෙතන කරන්නේ මොකද්ද මාන්නය ඇති කර ගැනීම නෙමෙයි සංසන්දනාත්මකව සහේතුක බව දැකීම සාධක ගණනය කිරීම මෙතන මේ සාධක තිබීම නිසා මේ තත්වයට පත් වෙලා තියෙනවා මගේ ළඟත් ඒ සාධක තියෙනවා නම් මටත් එතනට යන්න පුළුවන් අනේකා යම්කිසි දැනුගත්කමක් ඇති කරගෙන තියෙනවා ඒ සාධක හරියට හඳුනාගත්තොත් මටත් ඕනනම් ජීවිතේ දැනුගත්කම් ඇති කරගන්න පුළුවන් ඒක වරදක් නෙවෙයි එහෙම කල්පනා කරන්න වැරද්ද වෙන්නේ අර සාධක නැතුවම තමන් අර විදිහෙන් සංසන්දනය කරන්නට උත්සාහ කරනවා. ඒ නිසා යථාව මානය කියන එක ඇතැම් විට පුද්ගලයාගේ අභිවෘද්ධියටත් හේතු වෙනවා. දැන් තමන් යම් යම් කරුණ වලින් දැන් අපි හිතමු අපි ගුණධම් වලින් අනිත් අයට වඩා අපි හොඳට පන්සිල් රකින්නවා. එතකොට මේගොල්ලෝ පන්සිල් රකින්නේ අපි හොඳට පන්සිල් රකින්නවා. මේක සහේතුකව දකින්න පුළුවන් නම් ඒ මිනිස්සු කරන දේවල් අපි කරන්න යන්න හොඳ නැහැ. අපි මේ විදිහට පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්න අය. ඒ නිසා ඒ අයත් එක්ක පෑහෙන එක සුදුසු නැහැ. අපි ඊට වඩා ටිකක් හරි ගුණධම් අතින් ඉහළින් ඉන්නවා. ඒ නිසා ඒ தત્ත්වේ පරිහානියට පමුණුවා ගන්නට හොඳ නැහැ. ඒ தત્ත්වේ පහතට දාගන්න එක සුදුසු නැහැ. ඒ නිසා අපේ ආත්ම ගරුත්වය රැකගෙන අපි කටයුතු කරන්න ඕන. අපි බෞද්ධයෝ, අපි මිනිස්සුයෝ, අපි සත්පුරුෂයෝ. ඒ නිසා ওই අසත්පුරුෂයෝ කරන වැඩවලට අපි අත ගහන්නට හොඳ නැහැ කියලා මේ යථාව මානය සමහර වෙලාවට ගුණධම් වඩන්නත් උදව් වෙනවා. දැන් පින්තුන් අහලා ඇතිනේ අර පව්කම් වලින් වළකින්නට ක්‍රම තුනක් කියනවනේ ලෝකාධිපතෙය අත්තාධිපතෙය ධම්මාධිපතෙය කියලා. එතන අත්තාධිපතෙය කියලා කියන්නේ මං වගේ කෙනෙක් මෙහෙම කරන එක හොඳ නැහැ. අපේ මව්පියෝ මේ වගේ අය
අපි මේ වගේ පරපුරකින් පැවතෙන්නේ. මම මිනිස්සෙක්, මම සද්ධාවන්තයෙක්, මම බුදුන් සරණ ගිය කෙනෙක්. ඒ නිසා මම යම්කිසි දැනුගත්කමක් ඇති කෙනෙක්. මම භික්ෂුවක්. ඒ වගේම මම අම්මා කෙනෙක්, මම තාත්තා කෙනෙක්, මම ගුරුවරයෙක්. මං වගේ කෙනෙකුත් මේ වගේ ලාමක දේවල් කරනවා නම් ඉතින් අනිත් අය ගැන කතාව මොනවද? ඉතින් ඒ නිසා මං වගේ කෙනෙකුට කොහොමවත් මේක ගැළපෙන්නේ නැහැ. පෑහෙන්නේ නැහැ, සුදුසු නැහැ. අන්න එහෙම කියලා අර සාමාන්‍ය ලෝකයාට වඩා තමන් ළඟ තියෙන සුදුසුකම්, උසස්කම් කල්පනා කරලා අර අපරාධ වලින්, අකුසල ධර්ම වලින්, පාප ධර්මයන්ගෙන්, අසත් ධර්මයන්ගෙන් වැළකීලා ඉන්නට සමහර වෙලාවට මේ යථාවමානය එක්තරා ප්‍රමාණයකින් උදව් වෙනවා. මොකද්ද යථාවමානය කියලා කියන්නේ? කරුණු ඇතිව සහේතුකව තියෙන කරුණු මත තමන් සංසන්දනාත්මකව ගැනමන බලන එක. එතකොට වඩාම අනර්ථකාරී වෙන්නේ, වඩාම නපුරු වෙන්නේ, වඩාම පරිහානිය ඇති කරන්නේ මොකෙන්ද? අයථාවමානය තුලින්. හැබැයි යථාවමානය වුණත්, ඇති කරගෙන සහේතුක වුණත් අනිත් අය පහත් කරලා හිතන්න ගත්තොත් හොඳ නැහැ. තේරෙනවනේ? එතකොට අපිට මූලික වශයෙන් සහේතුක වෙන්නට පුළුවන් අපි සංසන්දනය කරන්නේ. ඇත්තටම අපි ළඟ හොඳ ගුණ තියෙන්නට පුළුවන්. හැබැයි හොඳ ගුණ ඉස්මතු කරලා අනිත් අය පහත් කරනවා නම් ඒකත් හොඳ නැහැ. දැන් අපි හිතමු අපි මස් මාළු කන්නේ නැහැ. අනිත් සමහර අය මස් මාළු කනවා. ඒතර තමයි මස් මාළු කෑමෙන් වැළකීලා ඉන්නවා කියන එක සත්‍ය කාරණයක්. ඒක හැබැයි හේතුව. හැබැයි මේ හැබැයි හේතුව පදනම් කරගෙන හරි අපි නම් ভেජිටේරියන්, අපි නම් මස් මාළු කන්නේ, අරගොල්ලෝ නම් මස් මාළුත් කනවා, පව්කාරයෝ, අසත්පුරුෂයෝ, මේගොල්ලන්ට නම් මෙත් වඩන්නට බෑ. ඔහොම කියලා අපි අනිත් අය පහත් කරනවා නම් අන්න ඒක සුදුසු නැහැ. දැන් මේ මාන්නේ මතුවෙන්නේ හේතු සාධක ඇතුව තමයි. ඇතුව මතු වුණා වුණත් තමන් හුවා දක්වලා අනුන් හෙලා දකින එක අත්තුක්කංසන පරවම්බන කියන තැනට යන එක ඒතරම් සුදුසු තත්වයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ යථාවමානය වුණත් හානිදායක වෙන්නට පුළුවන් සමහර තැන්වල. යථාවමානය සමහර තැන්වල අපිට ගුණධම් වඩන්න, පව්කම් වලින් වැළකීලා ඉන්න, අපරාධ වලින් වැළකීලා ඉන්න, ඊළඟට අත්තාධිපති භාවයේහි පිහිටලා ගුණධම් වඩන්න, යම් යම් හොඳ පරමාර්ථ වෙත පැමිණෙන්නට, බාධක ජය ගන්නට, අභියෝග ජය ගන්නට අපට සමහර විට මේ යථාවමානය උදව් කරගන්න පුළුවන්. දැන් ලෝකයේ සමහර මිනිස්සු දියුණු වෙලා තියෙන හැටි බැලුවහම විවිධ අභියෝග නිසා, තමන්ට ඇතිවෙච්ච යම් යම් කෙනහිලිකම් නිසා, අනිත් අයගේ අඩන්තේට්ටම් නිසා ඒවට ලක් වුණාම සමහර නුවණැති පුද්ගලයෝ කල්පනා කරනවා, මම මොකටද නිකන් යටපත් වෙන්නේ? මටත් පුළුවන් නේ, මටත් අතපය තියෙනවානේ, හොඳට මටත් නුවණ තියෙනවානේ, මටත් හැකියාව තියෙනවා, මමත් එහෙනම් මගේ ස්ව ශක්තිය මම නැගිටින්න ඕනේ, කාටවත් මොකටද නිකන් අතපාමින් ඉන්නේ? හැමදාම එහෙම වෙන්නට ඕනේ නැහනේ. අන්න එහෙම බුද්ධිමත් විදිහට අපට ඕන නම් මාන්නේ උනත් යහපත් පැත්තට යොදා ගන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒ හැබැයි යථාවමානේ. ඒ විදිහට අයථාවමානය ඇති වුණොත් එහෙම ඒගොල්ලන්ට එහෙම කළා නම් මටත් පුළුවන් කියලා ලෑස්ති වුණාට අදාළ සාධක නැතිනම්, තමන්ට ඒ සඳහා ඥානය නැතිනම්, තමන්ට ඒ සඳහා නිරෝගිකම නැතිනම්, ඒ සඳහා ධනය නැත්නම්, ඒ සඳහා දැනුගත්කම නැතිනම්, ඒගොල්ලෝ එහෙම කළා නම් මාත් එහෙම කරනවා කියලා ලෑස්ති වුණාට කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කරන්නේ හීනමානයටපත් වෙනවා. අනේ අපිට බෑ, ඒගොල්ලන්ට විතරයි පුළුවන්. එහෙම නැත්නම් ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා එතන ඉඳලා. ඒ මිනිස්සු මේ තත්ත්වේ ඉන්නවා, අපිට තමයි නැත්තේ. මේ සමාජය බොහොම අසාධාරණයි. මේ ධනවාදී තත්ත්වේ සුදුසු නැහැ. මෙහෙම කිය කියා සමාජයට දෙස් දෙවල් තියන්නට, සමාජයේ විවේචනය කරන්නට, පවතින සමාජ රටාවන් විවේචනය කරමින් හීනමානයෙන් බොහෝ පව්කම් කරගන්නා තැනටපත් වෙනවා. ඒ නිසා අයථාවමානය වඩාම භයානකයි, යථාවමානය නුසුදුසු විදිහට පරිහරණය කළොත් භයානකයි. ඇතම් අවස්ථාවල යථාවමානය යහපත පිණිස, ගුණධම් වැඩිම පිණිස, ජීවන අභියෝගයන් ජය ගැනීම පිණිස, මෙලව පරලව දිනා ගැනීම පිණිස අපට භාවිතා කරන්නටත් පුළුවන් ඇතම් අවස්ථාව. ඒ නිසා තවම අපි ළඟ මාන්නය තියෙන නිසා, තාම අපි රහත් වෙලා නැති නිසා මාන්නේ තියෙන බව තේරුම් අරගෙන ඒ යහපත පිණිස ඕන නම් යථාවමානයේ හැටියට යහපත පිණිස භාවිතා කරගත්තාට කමක් නැහැ. අරහත්ත්වයට පත් වෙන තෙක්. හැබැයි ඒක අයහපත් විදිහට විනාශයේ පිණිස පරිහරණය නොකළ යුතුය.
ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවායින් මත්තුනොත් ඒක අනිවාර්යෙන් විනාශයේ පිණසම හේතු වෙනවා. මොකද මත්වීම කියන්නේ එතෙන්දී හොඳ නරක තේරුම් ගන්නට බෑ. කල යුත්ත නොකල යුත්ත තේරුම් ගන්නට බෑ. යුක්තිය අයුක්තිය, ධර්මය අධර්මය, මෙලව පරලව, සදාචාරය දුරාචාරය, මේ මොකුත්ම තෝරා බේරා ගන්නට බෑ. ඒ මට්ටමටපත් වෙන ස්වභාවයක් තමයි මත්වීම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ යථාවමාන අයථාවමාන කියලා දෙකක් මානෙහි තියෙනවා. ඒ දෙකම සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා තුන් ආකාරයකට බෙදෙනවා. සෙය්‍යමානයයි කියලා කියන්නේ අනිත් අයට වඩා අපි උසස් කියලා හිතන එක. සදිසමානයයි කියලා කියන්නේ ඒගොල්ලෝ වගේම අපිත් සමානයි කියලා හිතන එක. හීනමානයයි කියලා කියන්නේ අනේ ඒගොල්ලන්ට එහෙම පුළුවන් අපිට බෑනේ, ඒගොල්ලන්ට තියෙනවනේ අපිට නෑනේ කියලා අපි පහත් කොට කල්පනා කිරීම. ශ්‍රේෂ්ඨයි කියලා හිතුවත් ඒකෙන් මනස විපරීත වෙනවා. සමානයි කියලා සැසඳෙන්න ගියත් ඒකෙන් විපරීත වෙනවා. හීනයි කියලා පහත් කොට සිතන්නට ගියත් ඒකෙන් විපරීත වෙනවා. අර විදිහෙන් සාධක නැතුව නිකන් පුම්බාගත්තු මාන්නයක්, එහෙම නැත්නම් අයථාව මානයක් ඇති කරගත්තොත් ඒකෙන් නම් කොහොමත් විනාශයමයි සිද්ධ වෙන්නේ. මේකට උදාහරණ හැටියට දක්වලා තියෙනවා අර කපුටගේ දියකා වගේ කතාවක්. කපුටෙකුයි දියකාවෙකුයි බොහෝම මිත්‍රශීලීව කටයුතු කළා. සත්තු අතරත් එහෙම මිත්‍ර ධර්මයේ පවතින තැන් තියෙනවා. සමහර සත්තු දැන් ඔය අද කාලේ තියෙන අන්තර්ජාල පහසුකම් එහෙම තියෙන නිසා බොහෝ වෙලාවට දෙනවා ඊටාම ප්‍රතිවිරුද්ධ සත්තු පවා. දැන් මේ මෑතකදී දැක්කා ඔය කොටියෙක් මුව පැටියෙක්ව ලෙව කකා ඌට බොහොම ආදරෙන් සෙනෙහසින් ඉන්නවා. එතකොට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ සත්තු. නමුත් කලාතුරකින් එහෙම මිත්‍ර ධර්මයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට බලල්ලු සහ මීයෝ, බලල්ලු සහ හාපටව මෙහෙම කලාතුරකින් ඇති වෙන්නට පුළුවන්. ඉතින් එහෙම ප්‍රතිවිරුද්ධ සත්තු අතර ඇති වෙනවා නම් සාමාන්‍ය සත්තු අතරත් එහෙම මිත්‍රශීලීත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් එක්තරා කපුටෙක් සහ දියකාවෙක් බොහොම මිත්‍රව කටයුතු කළා. දැන් දියකාව වතුර යට කිමිදිලා මාළු අල්ලගෙන එනවා. ඒ උගේ සහජ ගතිය. උට පුළුවන් ඕන තැනක ගිහිල්ලා කිමිදිලා උඩට එන්නට මාළුවෙක් අල්ලගෙන, සතෙක් අල්ලගෙන. කපුටට එහෙම කරන්න බෑ. ඉතින් ඌට පුළුවන් පියාඹගෙන ගිහිල්ලා කොහේ හරි තියෙන දෙයක් හොරෙන්වත් අරගෙන එන්නට තමයි කපුටට පුළුවන්. ඒ උගේ ස්වභාවය. ඉතින් දැන් කපුටගේ නේවා දියකාවටත් දෙනවා. දියකාව අල්ලගෙන එන මාළු කපුටටත් දෙනවා. ඉතින් දවසක් කපුට කල්පනා කළා දැන් දියකාවත් කළු පාටයි. මාත් කළු පාටයි. දියකාවත් පක්ෂියෙක්. මාත් පක්ෂියෙක්. ඌටත් හොටක් තියෙනවා. මටත් හොටක් තියෙනවා. ඌටත් පියාපත් තියෙනවා. මටත් පියාපත් තියෙනවා. ඌටත් ඉගිලෙන්න පුළුවන්. මටත් ඉගිලෙන්න පුළුවන්. එහෙනම් මේ දියකාව වතුරේ කිමිදිලා මාළු අල්ලගෙන එනවා නම් මම නිකන් මොකටද පැත්තකට වෙලා නිකන් දෙවනි තැනටපත් වෙන්නේ? ඒ ඔක්කොම ගුණාංග මට තියෙනවා නම් මටත් දියේ කිමිදෙන්න පුළුවන් වෙන්න ඕන කියලා කල්පනා කරලා දවසක් මේ මාන්නේ නිසා දියකාව නැති අතරේ අර දියෙහි කිමුදුනා මාළුවෙක් අල්ලගන්නට. ඒ අල්ලගෙන ගොඩ එන්නට උනේ නැහැ. ඒ තිබිච්ච දියසෙවෙල්ලාදී පැටලිලා මරණයටපත් වුණා. මේ කියන්නේ අයථාවමානේ. ඒ කියන්නේ අර බාහිරින් සංසන්දනය කරන පාටයි හැඩහුරුකමයි ඔක්කොම සසඳනවා. හැබැයි තියෙන්න ඕන ප්‍රධානම ගුණාංගය නැහැ. මොකද්ද ගුණාංගය? ඒ જાතිය තුලින් Tamanට උරුම වෙච්ච සහජ ගුණය. දැන් නවීන ලෝකයේ මේක හඳුන්වනවානේ ජානවලින් Tamanට උරුම වෙන දේවල් හැටියට, ප්‍රවේණි ගුණ හැටියට. එතකොට මේ ප්‍රවේණි ගුණය කියන එක ඒ පරම්පරාවෙන් Tamanට උරුම වෙන ඒ ලක්ෂණය කපුටට නැහැ. හැබැයි ඒක පේන එකක් නෙමෙයි. ඒක මතු පිටින් පේන්නේ. අර මතු පිටින් සසඳන්න පුළුවන් ඒ ඔක්කොම හරියටම හරි. හැබැයි මේ කාරණය තේරුම් ගන්නට බැරි වුණා. ඇයි එහෙම වෙන්නේ? අන්න මත්වීම කියලා කියන්නේ ඒකයි. අර තියෙන දේවල් එක්කලා සංසන්දනය කරලා එක්තරා ප්‍රමාණයකින් මාන්නය ඇති කරගන්නවා. ඒක සීමාව ඉක්මවා ගියපු ගමන්ම Tamanට දැනෙන්න පෙනෙන්න නැතු යනවා. මේ විදිහට මිනිස්සු Tamanගේ හැකියාවන්ගෙන් මත් වෙනවා, සමහරු ධනයෙන් මත් වෙනවා, සමහරු කුලයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, Tamanගේ හැඩහුරුකම් වලින්, රූප ස්වභාවයෙන්. මෙහෙම මත් වෙන කරුණු 27ක් විභංග ප්‍රකරණේ දක්වලා තියෙනවා. එයින් මේ ධනයෙන් ආදී මත්වීම පිළිබඳව අතීතේත් අදත් මේ හැම කාරණයක් සම්බන්ධවම මත් වෙන ආකාරයට ඕනෑ තරම් හේතු උදාහරණ අපේ සමාජයේ දිහා බැලුවාම සොයා සපයා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේත්, ඊට මෑත ඉතිහාසෙත්, අද කාලෙත් මේවා එහෙමමයි, අනාගතේටත් එහෙමමයි.
මේ ධනෙන් මත්තුණු ආකාරය පිළිබඳව කතා කරනකොට අපට නිතරම සිහිපත් වෙන චරිතයක් තමයි අපේ ලොකුහාමුදුරුව අපට කියලා තියෙනවා. ඒ පන්සල කිට්ටුව හිටපු එක්තරා මහත්මයෙක් හදිසියේ ධනවත් වෙච්ච ආකාරය. ඔහු මේ ගමේ සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ඉඳලා කොහොම හරි මැණික් ගරන්නට යොමු වෙලා ඒ තනත්තාගේ වාසනාවකට හරි අවාසනාවකට හරි වැඩි වැඩියෙන් මැණික් හම් වෙන්න පටන් ගත්තා. ඒක වාසනාවක්ද අවාසනාවක්ද කියලා ඉතින් හිතා ගන්න වෙන්නේ කතාවේ අන්තිම හරිය දිහා බලනකොට තමයි. කොහොම හරි දැන් ඔහුත් කල්පනා කළා, අනිත් අයත් කල්පනා කළා, මේක මහා භාග්යක්. අපිට ගොඩාක් වරදින තැනක් තමයි ඔතන. ධනය හම්බ වෙනකොට, සම්පත් ලැබෙනකොට අපි හිතනවා මේක තමයි ලොකුම වාසනාව කියලා. යම්කිසි පුණ්‍ය බලයක් වෙන්නට පුළුවන් පින්තුනි. සසරේ දීපු දෙයක් නිසා Tamanට ලැබෙන්න පුළුවන්. හැබැයි ධනය කියලා කියන්නේ, භෞතික සම්පත් කියන්නේ හැම විටම වාසනාව ගෙන දෙන දෙයක් නෙවෙයි පින්තුනි. ඒක වාසනාව ගෙන දෙනවද, අවාසනාව ගෙන දෙනවද, යහපතක් කරනවද, අයහපතක් කරනවද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? අපි ප්‍රතිචාර දක්වන ආකාරයත් එක්ක, අපි පරිහරණය කරන ආකාරයත් එක්ක. ඒ නිසා මිනිස්සෙකුට මිල මුදල්, මැණික්, හැකියාවන්, දැනුගත්කම්, රූප සම්පත්තිය, භෞතික සම්පත් මේවා ලැබුණු පමණින්ම අපට කියන්නට පුළුවන් කමක් නැහැ ඒකනම් මහා භාග්යක් කියලා. භාග්යද අභාග්යද කියන්න පුළුවන් වෙන්නේ ඒ මිනිස්සයව කොහොමද පරිහරණය කරන්නේ කියන ස්වභාවයත් එක්ක. ඒ නිසා අපි නිතරම ධර්මදේශනාවලදී සිහිපත් කරන දෙයක් තමයි ගුණ නුවණ නැතිව සම්පත් ලැබෙනවයි කියන එක සසරේ මහත් වූ අවාසනාවක්. මහත් වූ පරිහානිය. ගුණ නුවණ ඇතුව සම්පත් ලැබුණොත් පමණයි මිනිස්සෙකුට ඒක සමබරව පරිහරණය කරන්නට පුළුවන් වෙන්නේ. මිනිස්සෙකුට විතරක් නෙමෙයි, දෙවියන්ටත් අවශේෂ සත්වයින්ටත් එහෙමම තමයි. ගුණ නුවණ නැත්තම් දෙවියන් උනත් පිරිහෙනවා. පරිනිර්මිත වසවර්තී දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු ඒ මහා සම්පත්තිය නිසා පිරිහීමටපත් වෙනවා. මාරයෝ හැටියට ක්‍රියාත්මක වෙමින් ලෝකේ බොහෝ අපරාධ කරන්න බුදුවරු සමග පවා ගැටෙන්නට යොමු වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? තමන්ගේ සම්පත්තියෙන් මත් වෙලා ඒකෙන් අතිධාවනය කරලා ඒක සමබරව නිහතමානීව සමබරව සිතින් පරිහරණය කරන්න තරම් ප්‍රඥාව සහ ගුණය අවදි කරගන්නට බෑ. අර මත්පැන් බීපු පුද්ගලයා වගේ ඒන් මත්භාවයට පත් වෙලා විනාශ වෙනවා. ඉතින් මේ කියන පුද්ගලයාත් අර මැණික් වෙළඳාම නිසා මහා ධන සම්පත්තියක් ලැබිලා අන්තිමට ඒකෙන් මත් වුණා. මත් වෙලා ඔහු කොහොමද කටයුතු කළේ? ඒ කාලේ තිබිච්ච ලොකුම නෝට්ටුව රුපියල් 100 කොලේ කියලා ලොකහාමුදුරුව කියනවා. එතකොට 100 කොල පොහොර උරවලට තමයි එකතු කරන්නේ. එකතු කරලා ඇඳ උඩට ගෙනල්ලා අර 100 කොල අතුරලා බිරිඳ උස්සගෙන ගෙනihin අර සල්ලි කොල ටික උඩට දානවා ඔන්න සැප විඳින්නට කියලා. තරහ කල්පනා කරන්නේ මේ නෝට්ටු කොළ උඩට ගෙනත් දාපම ඒක තමයි සැපේ කියලා. ඊළඟට සිගරට් එක පත්තු කරන්නේ රුපියල් 10 කොලේ 50 කොලේ 100 කොලේ රෝල් කරලා ඒක පත්තු කරලා තමයි සිගරට් එක දාලාන්නේ. මොකද මේ තමන්ගේ මේ අභිමානය පෙන්වන්නේ, තමන්ගේ ධන සම්පත් අනුන්ට ප්‍රදර්ශනය කරන්නේ. කොහොම හරි වටේ ඉන්න මිනිස්සු දැනගත්ත මේ මිනිස්සයා එච්චර නුවණ ඇති මිනිහෙක් නෙමෙයි කියන එක තේරුම් අරගෙන ඒ මිනිස්සු අතට පයට නොයෙක් වැඩකාරයෝ නාන්න යන්නල හැත් වෙනකොට තුවාය ගෙනත් දෙන්න එක්කෙනයි, සබන් කෑල්ල ගෙනත් දෙන්න එක්කෙනයි, ඔළුව අත ගන්නට එක්කෙනයි, කකුල මිරිකන්නට එක්කෙනයි. මේ විදිහට ඒ සියලු දෙනා වට වෙලා මේ මිනිස්සයාට ලැබෙන මුදල් ටික ටික ඒගොල්ලෝ එකතු කරගත්තා. බිරිඳත් තේරුම් ගත්තා මේ වගේ මිනිස්සෙක් එක වැඩි කල නම් දීර්ඝ කන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක සමහර විට කපටිකම වෙන්නට පුළුවන්. හැබැයි ඒ මනුස්සයා මොකද කළේ? අර ධන සම්පත් තියෙන අතරතුරේ වෙනම තමන්ගේ නමට ඉඩකඩම් ගත්තා. අර සල්ලි වියදම් කරලා දෙන්නගේම නමට නෙවෙයි තමන්ගේ පෞද්ගලික නමට ගත්තා. අරගෙන එනකොට හොඳ නැහැ කියලා තේරුණාට පස්සේ වෙන මනුස්සයෙක් එක පැනලා ගියා. අන්තිමට දැන් අර මනුස්සයාට බිරිඳත් නැහැ, දරුවොත් නැහැ. ඊට පස්සේ ටික කාලෙකින් අර තිබිච්ච මහා වාසනා ගුණයත් පිරිහිලා ගියා. මොකද මේ පොළවෙන් ලැබෙන සම්පත් කියන ඒවා හැමදාම එක විදිහට ලැබෙන ඒවා නෙමෙයි. එක්තරා කාලවකවානුවක යම් වාසනා ගුණයක් මත උනහම ඒවා ලැබෙනවා. ඒ වගේම පිරිහිලා යනවා. නිවැරදිව පරිහරණය කළොත් දිගට ලැබෙන්නත් පුළුවන්. අනිසි විදිහට පරිහරණය කළොත් පොළවෙන් ලැබෙන සම්පත් ඒවා එච්චර යාදෙන දේවල් නෙවෙයි පින්නතුනි. මොකද මහ පොළොව කියන්නේ කාටත් උරුම දෙයක්.
ඉතින් ඒ නිසා ඒවා උපයාගෙන අයථා විදිහට පරිහරණය කරලා වැඩි කලක් ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් මේ තැනත්තත් කලකදී ওই විදිහට පරිහානියටපත් වෙලා මොනතරම් දුක්ඛිත වුණාද කියනවා නම් අවසානයේ රෝගී වෙලා රෝහලට ගිහින් බෙහෙත් ටිකක් ගන්නට පොකුණු විට ඉඳලා හොරණට යන්න රුපියලක් 750ක් නැතිව පන්සලේ උදේ පාන්දර ඇවිදින් දොර ළඟට වෙලා ඉඳලා ඉස්පිරිතාලෙට යන්න කීයක් හරි ඉල්ලපු අවස්ථා බොහෝ තිබුණයි කියලා ලොකු හාමුදුරුව අප සමග කියලා තියෙනවා. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? අන්න ධනෙන් මත් වෙලා ධනෙන් මත් වෙච්ච නිසා මේ ධනය කුමක් සඳහාද කියලා ඔහුට වැටහෙන්නේ නැහැ. එතෙන්දී නීතිය, යුක්තිය, දහම මේ මොකුත් නැහැ. දැන් අද කාලේ වුණත් සමාජයේ දිහා බැලුවෙන් පස්සේ විවිධය. සමහරු දේශපාලන බලය නිසා මත් වෙලා, සමහරු පිරිවර නිසා මත් වෙලා, සමහරු තමන්ගේ ධන සම්පත් නිසා මත් වෙලා. මේක ගොඩාක් වෙලාවට වෙනවා. මව්පියෝ වෙහෙස මහන්සි වෙලා බොහෝම දුකසේ ධනය උපයනවා. මව්පියෝ කල්පනා කරනවා අපේ දරුවන්ට නම් දුක් විඳින්නට තියන්න හොඳ නැහැ. අපි දුක් විඳ හොඳටම ඇති. මේක තමයි මව්පියන්ට වරදින ප්‍රධානම තැන. ඒ අය හිතන්නේ දරුවෝ නලවලා හැදුහම විතරක් ඇති, ඒගොල්ලෝ සුවසේ තියන්නට ඕනේ කියලා. නමුත් ඒගොල්ලෝ ජීවිතේ දුක වටහා ගත්තේ නැතිනම් ධනය හරි හම්බ කිරීමේ තියෙන පීඩාව, ඒකේ තියෙන දුක්ඛය, ඒකේ තියෙන ආදීනවේ දැක්කේ නැත්නම් ඒ අය දන්නේ නැහැ මේ ධනය කොයිතරම් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුද, මේ ධනය කුමක් සඳහාද කියලා ඒගොල්ලන්ට වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ දිගට හරහට ඒවා වියපැහැදම් කරමින් තමන්ගේ බලය, හැකියාව, තමන්ගේ ඓශ්වර්ය ලෝකෙට පෙන්වන්න ගිහිල්ලා තව බොහෝ දෙනාට හිංසා පීඩා කරලා බොහෝ පව්කම් කරලා මෙලව පරලව නසා ගන්නවා. ඇයි එතනටපත් වෙන්නේ? අර මව්පියන් කල්පනා කරන වැරදි ආකාරය නිසා ගොඩක් වෙලාවට. ඒ නිසා මේකෙන් අදහස් කරන්නේ තමන් හම්බ කරන දේවල් දරුවන්ට ඉතුරු කරන්න එපා කියන එක නෙමෙයි. ඉතිරි කරන්න ඕනේ. හැබැයි දරුවන්ට යම් ප්‍රමාණයකට අත්දැකීම් ලබන්නට ඉඩ දෙන්නට ඕනේ, අවස්ථා සලසා දෙන්නට ඕනේ. මේ ධනය ඉපයීම ලේසියෙන් පාසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවා අපි දහඩිය මාංශයෙන් වෙහෙස මහන්සි වෙලයි ඉපය යුත්තේ. ඒ වගේම මේ ධනය කියලා කියන්නේ අපට විතරක් උරුම දෙයක් නෙමෙයි. මේක ලෝකෙටම අයිති සම්පතක්. ඒ ලෝකයට අයිති සම්පතෙන් තමයි අපි එක කොටසක් අපේ පරිහරණය සඳහා වෙන් කරගන්නේ. මම ඊට පෙර දිනක ධර්ම දේශනාවල සිහිපත් කළා, මේ ධනය කියලා කියන්නේ හරියටම මේ වායුව වගේ දෙයක්. අපට හුස්මගෙන අපේ ජීවිතේ පවත්වා ගන්නට අම්ලකර වායුව නාසයෙන් කටින් ඇදලා ගන්නට පුළුවන්. ඒක අපරාධයක් නෙමෙයි. හැබැයි අපි මතක තියාගන්නට ඕනේ මේ වායුව අපට විතරක් නෙමෙයි ලෝකෙටම පොදු දෙයක්. ඒ නිසා මට අවශ්‍ය ප්‍රමාණය ඇදලා අරගෙන ඉතුරු ටික පිට කරන්නට ඕන. පිට කළාම ඒක ගහකොළ විසින් උරා ගන්නවා. ආපහු ගහකොළ විසින් අම්ලකර වායුව, එහෙම නැත්නම් ඔක්සිජන් වායුව පිට කරනවා. ඒක සතාසි උපාව ඇද ගන්නවා. යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මම ගත්ත වායුව එක මිනිහෙකුටවත් ආයෙ ගන්න දෙන්නේ නැහැ කියලා හිර කරගත්තොත් මොකද වෙන්නේ? හිර කරගත්තාම තමයි. ඒ වගේ තමයි ධනය කියන එක මා සතු දේ අන් කිසිවෙකුට නොලැබිය යුතුයි කියලා ඒකෙන් අභිමානයටපත් වෙලා යමෙක් ධන සම්පත් තමන් වෙත හිර කරගෙන මසුරු මලින් ජීවත් වෙන්නට උත්සාහ කරනවා නම් ඒ තැනැත්තා හුස්ම හිර කරගත්තා වගේ අපරාධයක් තමයි කරගන්නේ. මෙලවත් පරලවත් නැසෙන්නට මං තනා ගන්නවා. ඒ නිසා වායුව ලෝකයේ සැමට පොදුයි. ඒ පොදු වායුව අපේ පැවැත්ම සඳහා අපට අවශ්‍ය නම් කොටසක් පරිහරණය කරන්න පුළුවන්. එවනම් අපේ වගකීමක්, යුතුයකමක් තියනවා කාටත් පොදු වායුව විපරීත නොකොට, විකෘති නොකොට වායුව ආරක්ෂා කර ගැනීම, අපවිත්‍ර නොකිරීම, අපට අවශ්‍ය කොටස අරගෙන ඉතිරිය සමාජයට මුදා හැරීම. ධනය කියන්නේත් එබඳු දෙයක් වෙන්නතුන. සම්පත් කියන්නේ එබඳු දෙයක්. මේවා අපි කාටත් පොදුයි. මිනිස්සෙන්ට පමණක් නෙවෙයි සතාසි උපාවට පව පොදුයි. ඒ නිසා ඒ වෙන් මත් වෙලා යම් කිසි කෙනෙක් අයථා විදිහට පරිහරණය කරනවා නම් ඒ මෙලව පරලව විනාශය පිණිස හේතු වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ මාන්නයෙන් මත්වීම තථාගතයන් වහන්සේ ওই විදිහෙන් දේශනා කරනවා. ජාතිය නිසා මත් වෙනවා. ජාතිය කියලා කියන්නේ අපි සිංහලයෝය, අපි ඉංග්‍රීසීන්ය, අපි දමිළ ජාතිකයෝය, අපි මුස්ලිම්ය. මේ විදිහට තමන්ගේ භාෂාව, තමන්ගේ රට මේවා පදනම් කරගෙන ජාතිවාදයෙන් අපි තමයි ශ්‍රේෂ්ඨයෝ, අන් අය බොහොම හීන දීන පුද්ගලයෝයි කියලා කල්පනා කරනවා.
දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඉතින් ಜಾති වාත්සල්ය කියන එක, දේශ අභිමානය කියන එක මේවා හොඳ නැද්ද? ඒවා හොඳයි යම් ප්‍රමාණයකට. ඒවෙන් උම්මත්තක වෙන එක හොඳ නැහැ. දැන් මෙතන මේ අපි කතා කරන්නේ ඒවෙන් මත්වීම ගැන. මම අර මුලින්ම කිව්වනේ යථාවමානය කියන එක අපට ඕන යහපත වෙනසත් යොදා ගන්න පුළුවන්. අපි හොඳ පරපුරක් ඇති සිංහලෝ, අපි හොඳ අභිමානවත් ජාතියක්, අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා, අපිට වසර 2500ක ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා අපි ඊටාම පෞරාණික අභිමානවත් ජාතියක්. ඒ නිසා අපි වගේ අය නිකන් නිහීන දේවල් කරන්නට යොමු වෙන එක හොඳ නැහැ කියලා අන්න ඒ විදිහටනම් යථාවමානය ඇති කරගෙන පහත් වැඩ කරන්න යන්නේ නැතුව රැකෙන එක හොඳයි. හැබැයි ඒ විදිහේ යහපත සඳහා නෙමෙයි මේ ජාතික අභිමානය කියන එක භාවිතා කරන්නේ, හැමතිස්සෙම නිකන් පහත් දේවල් වලට. අනිත් අය යට කරලා Taman හුවා දක්වලා අනිත් අයට කෙනෙහිලිකම් කරන්න, අනුන් නසන්න, මේ විදිහට මෙලව පරලව විනාශ කරගන්නා තැනට ජාතික අභිමානය ඇති කරගන්නවා නම් එතනත් සිද්ධ වෙන්නේ හානියක්මයි පිනතුනි. ඒ නිසා ජාතිය ගැන, රට ගැන, තමන්ගේ પરම්පරාව ගැන, ගෝත්‍රය ගැන, මේවා පිළිබඳව යම්කිසි අභිමානයක් තිබීම වරදක් නොවේ, යහපත සඳහා, අයහපත සඳහා නොවේ. මෙතන මේ කතා කරන්නේ මදය පිළිබඳව. මදයයි කියලා කියන්නේ මත්වීම. සාමාන්‍ය මාන්නයත් නෙමෙයි මෙතන කියන්නේ, මාන්නේ මත්වීම. එතකොට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයට මේ මාන්නේ ක්‍රියාත්මක වේ. අන්න එතකොට අර හරියට මර මද්ද්‍රව්‍ය ශරීරගත කරගත්තා වගේ සියල්ලම අමතක වෙලා යනවා. උම්මත්තක වෙනවා. ඒ මට්ටමට ඒ අභිමානය ජාතිය සම්බන්ධව ඇති කරගත්තත්, ගෝත්‍රය සම්බන්ධව પરම්පරාව ගැන ඇති කරගත්තත් ඒකේ තරම් සුදුසු දෙයක් නෙවෙයි. අපි උඩ රට, මේගොල්ලෝ පහත රට මෙහෙම කියලා සමහර කෙනෙක්. එතකොට උඩ රට නිසා යම්කිසි අභිමානයක් ඒගොල්ලෝ ඇති කරගත්තට කමක් නැහැ. හැබැයි අනිත් අය පහත රටයි කියලා හෙලා දකිනවනම්, පහත් කරලා සලකනවනම්, ඒ පහත් කරලා ඒ තමන් අත්තුක්කංශන පරවම්බනේ කියන මේ ක්ලේශයෙන් මනස විනාශ කරගන්නවා. ඒ தත්ත්වය සුදුසු නෑ. අපි උඩ රටයි කියලා හිතනවනම් ඒ උඩ රටියන්ට ගැළපෙන ආකාරයට සදාචාර සම්පන්න බව, හැදිච්චකම, ඒ නිසානේ උඩ රටයි කියලා යම් විශේෂත්වයක් මේ රටේ ඇති වෙලා තියෙන්නේ. ඒවා මේ අනිත් බාහිර දේවල් මත නෙමෙයි, ඒ අයගේ හැදිච්චකම් මත, සදාචාර සම්පන්න මත, බව මත. ඒව මතයි යම්කිසි ප්‍රමාණයකින් මේ සමාජයේ වෙනස්කම් ඇති වුණා නම් ඇති වෙලා තියෙන්නේ. දැන් ඉස්සර කාලේ රොඩි කුලයයි කියලා පල්ලෙහාට දැම්මේ කවුද? අද කාලේ වගේ නිකන් උත්පත්තියෙන් රොඩි කුලයයි කියලා පහත් කළේ නැහැ පින්නතුනි. එදා කාලේ එහෙම පහත් කරලා සැලකුවේ හරක් මස් කන, ගෙරි මස් කන අය තමයි රොඩියෝය කියලා පහත් කළේ. ක්‍රියාවත් එක්කලා, උත්පත්තියෙන් නෙමෙයි. අපේ රටේ අතීත ඉතිහාසයේ බලනකොට පින්නතුනි, ඒ විදිහට හේතු කාරණා ඇතුවයි මේ නම් ගොත් ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට බෙරකරුවා කියලා වෙන් වෙලා තියෙන්නේ ඒ තැනත්තා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, සංඝරත්නයේ වෙනුවෙන් ඒ හේවිසි නාද කරන්න, තූර්ය නාද කරන්නට ඒ પરම්පරාවට යොමු වෙලා දීර්ඝ කාලයක් ඒ මහා පින්කමට දායක වෙලා තියෙනවා. ඒක පහත් කළ යුත්තක් නෙමෙයි. ඒ තැනත්තාගේ රාජකාරිය ඒක. අද තමයි ඒගොල්ලෝ පහත්ද, මේගොල්ලෝ උසස්ද කියලා නිකන් නම් ගොත් වලින් දේවල් උස් පහත් කරන්නට පුරුදු වෙලා තියෙන්නේ. ගෝත්‍රය නිකන් Tamanට කැපී පෙනෙන්නට අභිමානයට එකම කාරණයක් හැටියට සලකන්නේ අද තමයි බොහෝ දෙනා ප්‍රඥාව අඩුකම නිසා. ඒ නිසා යමෙක් ගෝත්‍රය නිසා, ජාතිය නිසා අභිමානයට පැමිණලා මත් වෙනවා නම් ඒක පරිහානියක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට තවත් මත් වෙන කාරණයක් තමයි ආරෝග්‍ය, නිරෝගිකම. නිරෝගිකමින් මත් වෙනවා. ඒ කියන්නේ මම නම් කවදාවත් පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ. මම නම් කසාය පොදක්වත් බීලා නැහැ. එහෙම කියන්නට පුළුවන් නම් ඒක බොහොම ශක්තිමත් බවක්. එහෙම හිතලා තමන් නිරෝගිකම රැකගන්න හදන එක හොඳයි. හැබැයි තමන් කල්පනා කරලා බලන්න ඕනේ මේ නිරෝගිකමින් මම මොනවද අරන් තියෙන ප්‍රයෝජනෙ? පැනඩෝල් පෙත්තක්වත් නොබී, කසාය වඩියක්වත් නොබී ඒ නිරෝගීකමෙන් මම මොනවද කරලා තියෙන්නේ? ඒකයි වැදගත් වෙන්නේ. රෝගීව හිටියද නිරෝගීව හිටියද කියන එක නෙමෙයි. ඒ නිසා නිරෝගීව ඉන්නට පුළුවන් නම් ඒක සසරේ කරන්නලා දෙයක් කිසි කුසලයක්. දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 7කට වරක් එක සැරයක් කිවිසුමක් යාම පමණයි උන්වහන්සේට රෝගයක් හැටියට පවතිනවා නම් පැවතිලා තියෙන්නේ. ඒ තරම්ම නිරෝගී බව.
ඒ කුමක් නිසාද? සසර ගමනේ බොහෝ ආත්ම භාවවල බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට අපපස්ථාන කරලා රෝග පීඩා සුව කරන්නට ඖෂධ ප්‍රතිකාර කරලා උන්වහන්සේලාට ඒ ප්‍රතිකාර කිරීමේ කුසලය අන් අය සුවපත් කිරීමේ කුසලය තමන් නිරෝගී වෙන්නට හේතු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන් අයට හිංසා පීඩා කිරීමෙන් වැළකුණොත් සත්ව හිංසාවෙන් වැළකුණොත් ඒ අය උපනුපන් ආත්ම භාවවල නිරෝගී වෙනවා. ඉතින් ඒක හොඳයි. ඒක හොඳ කුසලයක්. හැබැයි කුසලය උනත් නිකම්ම නිකම් භුක්ති විඳලා අවසන් කළා කියලා හරියට සල්ලි හොයාගෙන කාලා බීලා ඉවර කළා වගේ වැඩක් තමයි එතන වෙන්නේ. වැදගත් වෙන්නේ මේ හම්බ කරපු මුදල් වලින් මම මොනවද කරගත්තු යහපත? මේ ජීවත් වීමෙන් මේ නිරෝගීකම් මම මොනවද කරගත්තු යහපත? මිනිස්සෙක් හැටියට. අන්න ඒ ගැනත් අපට හිතන්නට පුළුවන් නම් ඒ නිරෝගීකමෙන් අපට පිහිටක් ලබන්නට පුළුවන්. එහෙම නැතුව අපිනම් මෙහෙමයි, අපිනම් බොහොම නිරෝගී සම්පන්නයි, ඒගොල්ලෝ නම් ඉපදිච්ච දවසේ ඉඳලා බෙහෙත් බොනවා, මම නම් කවදාවත් බෙහෙත් පෙත්තක් බීලා නැහැ කියලා ඒකෙන් අභිමානයටපත් වුනහම මොකද්ද වෙන හානිය? ලෙඩකටවත් බෙහෙත් ගන්න. ඒක හංග හංග ඉන්නවා. ඉඳලා ඉතින් අකාලෙ මැරිලා යනවා. දැන් අද සමාජයේ මේ මෑතකත් අපට එහෙම අය අහන්නට ලැබුණා. ඒ මාන්නය නිසා තමන්ගේ ලෙඩ රෝග හංගනවා. පිළිකාව හැදිලා ඒකට හොරෙන් හොරෙන් බෙහෙත් කරන්න පුළුවන් තාකල් බෙහෙත් කරනවා. දැනගන්න මට්ටමට එනකොට බෙහෙත් නොගෙන නිකන් ඉන්නවා. එතකොට දැන් හොඳටම දන්නවා මේකෙන් මැරෙනවයි කියලා. මැරෙනවයි කියලා දැන දැනත් ඇති වෙච්ච මාන්නය නිසා නෑ ඌව ගානක් නෑ, ඔය අසනීප කියන ඒවා මට ගානක් නෑ, මම ශක්තිමත්, මට දරා ගන්න පුළුවන්. ඒතකොට බැලූ බැල්මට අපට පේන්නේ මේ මිනිස්සයා මරණයටවත් බය නෑනේ කියලා වගේ තමයි අපට පේන්නේ. මරණයට බය නැති එක නෙවෙයි පින්නතුනේ, පවතින අධික මාන්නයෙන් මත් වෙලා ජීවිතය විනාශ වීමවත් ඔහුට පෙනෙන්නේ නෑ. ඒ තරමට ඒන් මත් වෙලා මත්පැන් බීපු මිනිස්සයාටත් එහෙමනේ. ඊට පස්සේ ගඟේ පනිනවද, මුහුදේ පනිනවද, පුළුවන් දෙයටත් අත ගහනවා, බැරි දෙයටත් අත ගහනවා. තමුසෙට මෙතනින් පල්ලට පනින්න බෑ කිව්වොත් එහෙමම පනිනවා. තමුසෙට මේ ගින්න අල්ලන්න බෑ කිව්වොත් අල්ලනවා. මට මතකයි අපි පුංචි කාලේ අපේ ගමේ හිටියා, උදේ ඉඳන් රෑ වෙනකන් බීමතින් ඉන්න මිනිස්සේ අවුරුදු කාලේ රතිඤ්ඤා පත්තු කරනකොට ළමයි කියනවා, ඔය රතිඤ්ඤා කරලා පත්තු කරලා කටේ තියාගන්න බෑ. මේ මිනිස්සයා පත්තු කරලා කටේ තියාගන්න. දවසක් කටේ තියෙද්දි පුපුරලා සෑහෙන ලොකු අලහබානි සිද්ධ වුණා. එතකොට මේ විදිහට පින්නතුනේ මිනිස්සු මත්ුණයින් පස්සේ Tamanට පුළුවන් දේ මොකද්ද, බැරි දේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ආරෝග්‍යයෙන් මත්ුණහම, නිරෝගීකමෙන් මත්ුණහම, නිරෝගීකම තියනවා කියලා සතුටු වෙන එක වරදක් නෙමෙයි. හැබැයි මත්ුණොත් රෝගයටවත් පිළියම් කරන්නේ නැහැ. ඒකත් හංගනවා. ඒකත් යට කරගෙන ලෙඩක් නැහැ වගේ පෙනී හිටින්නට ගිහිල්ලා දරුවන්ටත් කරදරේ, ඥාතීන්ටත් කරදරේ, අපරාධේ මනුස්සයා නිකන් අකාලේ මැරෙන තැනට මං තනා ගන්න. ඒ නිසා නිරෝගීකමිනු පුද්ගලව මත් වෙන්නට පුළුවන්. ඊළඟට යොබ්බන මදය යෞවනත්වයෙන් මත් වෙන්නට පුළුවන්, තරුණකමින් මත් වෙනවා. ඒ කියන්නේ මේ ඕනෑතරම් වයස්ගත වෙච්ච මිනිස්සු ඉන්නවා පේනවා. අපිත් වයසට යනවායි කියලා හොඳ ආකාරම දන්නවා. දැනගත්තා වුණාට ඒ ජවයෙන්, බලයෙන්, හැකියාවෙන්, ඒ Tamange රූප සම්පත්තියෙන්, යෞවනත්වයෙන් අමුතු අභිමානයක් ඇති කරගන්න. ඒ අභිමානය ඇති වෙන වෙලාවට කවදාවත් අපේ කෙස් පැහෙනවා, කොන්ද කුදු ගැහෙනවා, හැම රැලි වැටෙනවා, දත් හැලෙනවා, ඒව මතක් වෙන්නේ නැහැ මොහොතකටවත්. ඒ මත්වීමේ තියෙන හානිය තමයි පුළුවන් දෙයි, බැරි දෙයි හැමදේම කරන්නට යනවා, හොඳයි නරකයි සියල්ලම කරන්නට යනවා, මහත් වූ විනාශයක් ඇති කරගන්න. ඒකෙන් කියන්නේ තරුණයෙක් හැටියට තමන්ගේ තරුණ බවින් තෘප්තිමත් වීම නුසුදුසුයි කියන එක නෙමෙයි. තමන්ට යම්කිසි පෞරුෂයක් තියෙන්නට ඕනේ. අපි නිකන් වයස්ගත වෙච්ච කෙනෙක් හැටියට ඔතෑණි වෙලා හැරමිටියෙන් යන තත්ත්වයට තරුණයෙක් ඉන්නට ඕනේ කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. තරුණයෙක් හැටියට කළ යුතු දේ කරන්නට ඕනේ. තමන්ට යම්කිසි පෞරුෂයකින්, ආත්ම ශක්තියකින් කටයුතු කිරීම වරදක් නෙමෙයි. නමුත් ඒකෙ මත්ුණොත් එහෙම ඒ මත්භාවය කියන්නේ හොඳ නරක ඔක්කොම තමන්ට පේනෙන්නේ නැතු යනවා. කල යුත්ත නොකල යුත්ත පේනෙන්නේ නැතුන. එතනයි වැරද්ද සිද්ධ වෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණේ ජීවිත මදය. ජීවිත මදයයි කියලා කියන්නේ මේ ජීවිතය තුලින් අපි මත් වෙනවා. අපි හොඳටම දන්නවා මැරෙනවායි කියලා. අපි හොඳටම දන්නවා මේ ජීවිතේ ඕනෑම මොහොතක අහෝසි වෙන්නට පුළුවන් කියලා. නමුත් අනිත් මැරෙනකොට ඒව පිළිබඳවත් කල්පනා කරනවා, කතා කරනවා. හැබැයි අපි මැරෙයි කියලා මොහොතකටවත් හිතෙන්නේ නැහැ. ඒ හිතෙන්නේ නැත්නම් එපමණටම ඒතනත්තා මරණයට බියපත් වෙනවා. ජීවිත මදේ ඇති වුණොත් ඒ පමණටම ඒතනත්තා මරණයටත් බියපත් වෙනවා. මරණය ගැන කවදාවත් ඒතනත්තා සිහිනකින්වත් හිතලා නැහැ.
එහෙම කල්පනා කරලා නැහැ. එහෙම වෙන්න පුළුවන් කියලා අනුමාන කරලවත් නැහැ. ඕන තරම් ඒවා දැකලා තියෙනවා, කතා කරලා තියෙනවා. හැබැයි තමනුත් ඒ තත්වෙන් නේද ඉන්නේ කියලා තමන්ට ඒක ආදේශ කරලා කල්පනා කරන්නට ඒ තැනත්තා යොමු වෙලා නැහැ. එහෙම නැති වෙනකොට ජීවත් වීමෙන් තමන් මත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාභ මදය, සත්කාර මදය. ලාභය නිසා තමන්ට ලැබෙන ලාභ සත්කාර නිසා තමන් මදයට පත් වෙනවා. ලාභය එකක්, සත්කාරය එකක්. ලාභයයි කියලා කියන්නේ තමන් කරන ව්‍යාපාර ආදියෙන් තමන්ට නොඑක් ආකාරයෙන් ඉපයීම් බහුල විදිහට ප්‍රතිලාභ ලැබෙනවා. ඒකෙනුත් මත් වෙනවා. සත්කාරය කියලා කියන්නේ තමන්ගේ ගුණයට හරි සීලයට හරි තමන්ගේ પરම්පරාවට හරි ජාතියට හරි කටහඬට හරි මොකකට හරි අනිත් අය ගරු බුහුමන් කරනවා, උපකාර කරනවා. එහෙම උපකාර කරනකොට මට නම් බොහෝ සත්කාර සම්මාන ලැබෙනවා. මම නම් යන තන අනිත් අය ගරු කරනවා, මට වඳිනවා පුදනවා, මට බොහෝ පරිස්කාර ලැබෙනවා. ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට මේවා ඇති වෙන්නට පුළුවන්. එහෙම ඇති වෙච්ච ගමන්ම අනිත් අය හෙලා දකිනවා, තමන් හුවා දක්වනවා. දැන් මෑත යුගයේ ඇතැම් භික්ෂූන් වහන්සේලාටත් එහෙම වුණා. ලාභ සත්කාර වලින් උන්මාදයට පත් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන ලාභ සත්කාර මහා භයානකයි. එයින් උමතු වුණොත්, එයින් උන්මත්තක වුණොත්, එයින් මදයට පත් වුණොත් එහෙම හරියට ආකාශයේ ඉගිල්ලෙන කුරුල්ලෙක්, පක්ෂියෙක් මහා දැඩි සුළඟකට අහු වුණාම ඔහුගේ දකුණු පියාපත දකුණු පැත්තට යනවා, වම් පියාපත වම් පැත්තට යනවා, බෙල්ල තව පැත්තකට යනවා, පාද දෙක දෙපසට යනවා. ඔහුට පාලනය කරගන්නට බැරුව ඒ කොටස් කැඩී බිඳී සුණු විසුණු වී ඔහු විනාශ වෙනවා. අන්න ඒ වගේ භික්ෂුවට වුණත් ගිහියාට වුණත් ලාභ සත්කාර සමබරව පරිහරණය කරන්නට බැරි වුණොත්, එින් උද්දාමයටපත් වුණොත්, මත් වුණොත්, උම්මත්තක වුණොත් ඒ තැනැත්තා මෙලවදීම පරිහානියටපත් වෙලා විනාශ වෙනවා කියලා. මෑත යුගයේ ඕනෑ තරම් අපට ගිහියන්ගෙන් පමණක් නෙවෙයි පැවිද්දන්ගෙන් වුණත් ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඒ ලාභ සත්කාර වලින් මත් වෙලා මම විතරයි දන්නේ, මට විතරයි දැනෙන්නේ, මම විතරයි සියල්ල කරන්නේ කියන මට්ටමට එනකොට මොන තරම් පරිහානියක් මිනිසුන්ට ඇති වෙනවද කියලා.